ලක්තිරණ පුවතකට එහා කිය රට කෙනක කුමක්. මම ජේෂ්ඨ කථිකාචාර්ය චාරුදත් තිලංගසිංහ මාධ්‍ය ප්‍රකාශක විශ්වවිද්‍යාල ආචාර්ය සමි සම්මේලනය. මම හිතන්නේ මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට අද කොළඹ හතේ විදුලි කප්පාදු කරලා මෙච්චර වෙලාවක් ගියා. මේක ඇත්තටම කියන්නේ ලැජ්ජයි. මේ ආණ්ඩුව මේ වගේ මහජනතාවගේ මේ රටේ පුරවැසියන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න යන අවස්ථාවල ක්‍රියාත්මක වෙන ආකාරය. අපි ඉතාම පැහැදිලිව කියනවා මේ ත්‍රස්ත පනත ගෙනීමට මේ ආණ්ඩුවට මේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් ඇත්තේ නැහැ. අපි පැහැදිලිවම කියනවා වහාම මේ පනත් දෙකම අහෝසි කරගත යුතුයි. අපි දැක්ක පහුගිය දවස්වල මේ රටේ ආගමික නායකයින්, මේ රටේ පුරවැසියන්, මේ රටේ සමාජ ක්‍රියාකාරීන්, දේශපාලන පක්ෂ නායකයින් මේ ප්‍රතිත්‍රස්ත පනතට විරෝධව කතා කරනවා. දවස් දෙකකට විතර පෙර අධිකරණ අමාත්‍යවරයා මහානායක හාමුදුරුවන් මුණගැහින්න ගියාට පස්සේ අපි දැක්කා හාමුදුරුවෝ අහනවා මේ පනතෙන් මහජනතාවගේ සාමාන්‍ය ජීවිතයට හානියක් වෙනවද? අධිකරණ අමාත්‍යවරයා කියනවා හාමුදුරුවනි මේකට වැඩිය කලින් එකෙන් වෙනවා, මේක එහෙම නෑ. ඒකෙන් මේ ආණ්ඩුව පිළිගන්නවා කලින් තිබ්බ ත්‍රස්ත පනත හරහත් මේ පනත හරහත් මේ රටේ සමාජයට, මේ රටේ පුරවැසියන්ට ඉතාම බරපතල හානිදායක කටයුත්තක් කරනවායි කියන එක. ඒ වගේම ඉදිරියේදී මේ රටේ මහජනතාවගේ මුදල් මේ ආණ්ඩුව විසින් කාබාසිනියා කරන්න කටයුතු කරමින් ඉන්නවා. පැහැදිලිවම මේ රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හරහා, ඒ වගේම පණවන බදු හරහා මේ රටේ මහජනතාව මර්ධනය කිරීමට උපාය වශයෙන් තමයි මේ ආණ්ඩුව මේ ප්‍රතිත්‍රස්ත පනත ගෙනත් තියෙන්නේ. ඒ වගේම මේ ආණ්ඩුව කිසිම විනයක් නැතුව, කිසිම පරීක්ෂාවක් නැතුව තමයි නීති පනවන්නේ. අපි දැක්ක විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙනුවෙන් අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරනවා විශේෂයෙන්ම මේ ආචාර්යවරුන් මර්ධනය කිරීම සඳහා හදිසි නීතිය යටතේ නීති පනවලා ආචාර්යවරුන්ගේ දේපල අයිති කරගත යුතුයි, ඒව රාජසන්තක කළ යුතුයි මේ වගේ ප්‍රකාශ කරනවා. අත්‍යවශ්‍ය සේවා කියන එක පණවන්නේ ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්ද කියන එක තේරුම් ගන්නවත් හොයන්නේ බලන්නවත් නැතුව මේ වගේ තත්ත්වයක් යටතේ අපිට ඉතාම පැහැදිලි මේ ආණ්ඩුව නීති ගේන්නේ මේ රටේ ජනතාව මර්ධනය කරන්න. ඉදිරියේදී එන නීති පණවන්නෙත් ඒ සඳහා. මේ පනත ගේන්නේ ඉදිරියේදී තමන්ට ආණ්ඩුවට අවශ්‍ය දේ කරගන්න මේ නීති හරහා මේ රටේ ජනතාව මර්ධනය කරමින් දිගටම මේ වැඩපිළිවෙල ගෙනියන්න, මෙතෙක් අනීතිකව ගෙනිච්ච වැඩ නීත්‍යානුකූලව කරන්න තමයි මේ පනත ගේන්නේ. අපි පැහැදිලිවම කියනවා මේ සඳහා මේ රටේ සමස්ත වෘත්තිකයින් සමග, ඒ වගේම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සමග මේ සියලු දෙනත් එක්ක අපි එකට එක පෙළට හිට ගන්නවා මේ පනත පාර්ලිමේන්තුවට ගේන්න ගෙනවත් ඒක පැරද්දීමට අපි පෙළ ගැසෙනවා කියන කාරණේ කියනවා. ඒ වගේම පාර්ලිමේන්තුව තුළ මේ සඳහා අත උස්සන සියලු දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමට නෙමෙයි, ත්‍රස්තවාදය ප්‍රචලිත කිරීමට, එහෙම නැත්නම් ත්‍රස්තවාදයට උදව් කිරීමට අත උස්සන අය කියන එක අපි පැහැදිලිවම කියනවා. ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනත නමින් ගේන ත්‍රස්තවාදී පනත, මේක ආණ්ඩුවේ ත්‍රස්තවාදී පනතක්. ඒ ත්‍රස්තවාදී අද ආණ්ඩුව ඉතාමත් හොඳින් පෙන්නුම් කරලා තිබෙනවා. කොළඹ හතට අපි දන්න තරමින් පසුගිය විදුලිය විසන්ධි කරන කාලෙවත් විදුලිය මේ විදියට විසන්ධි කළේ නැහැ. විදුලිය විසන්ධි කරලා මේ උත්සාහය පරාද කරන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ ආණ්ඩුව කල්පනා කරන නම් ඒක දවල් හීනයක් විතරයි කියලා අපි කියන්න ඕන. මෙරටේ වෘත්තීය සමිති ව්‍යාපාරය, ශිෂ්‍ය ව්‍යාපාරය, අනිකුත් ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාර මේ සියලු දෙනා එකමිටකට ඒකරාශි වෙලා මේ ත්‍රස්ත විරෝධී පනත පරාද කරන්න, සටන් වදින්න, අරගල කරන්න සූදානම් කියන පණිවිඩය තමයි අද දවසේ මුළු රටටම ලබා දෙන්නේ. ඒ නිසා අපි කියනවා මෙරටේ සියලුම ජනතාවට, මොකද සමහරු ඉතින් ඉන්නවා මේක වෘත්තීය සමිති වලට විතරක් බලවන්න නෑ, මේක මේ රටේ දෙකෝටි 20 ලක්ෂයක් ජනතාව අතරින් බත්කන සියලු දෙනාට අදාළ ඔවුන්ට එරෙහිව ගේන එන පනතක්. ඒ නිසා අපි කියනවා මේ පනතට එරෙහිව සියලුම ජනතාව පෙළ ගැසිය යුතුයි. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාටම එකතු වෙන්න කියලා මේ මොහොතේ ආරාධනා කරනවා බොමුසුදු. මේ ලංකාවේ ඉන්න දෙමළ ජනතාව වෙනුවෙනුත්, දෙමළ සංවිධාන සම්දානය වෙනුවෙනුත් වචන ස්වල්පයක් මම කියන්න කැමැති. නම රත්නවඩිවෙල්. මම
මම දෙමළෙන් ටිකක් වචන ස්වල්පයක් කියන්න කැමැති. අය දෙමළ ජනතාවට මේ පණිවිඩය යවන්න තියෙනවා. නේට නාලයිකේ வடக்கு கிழக்கு மாகாணம் முழுவதுமாக இந்த பயங்கரவாத தடை சட்டங்களுக்கு எதிராக பெரும் ஆர்ப்பாட்ட ஊர்வலங்கள் எல்லாம் ஆர்ப்பாட்ட நடவடிக்கைகள் யாவும் மேற்கொள்ளப்படுகின்றன. இந்த சட்டங்களினால் தேங்க அப்பி கவுரு தன்னவா ரணில் விக்ரமசிங்க லேஸ்ட் வென்னே மொக்கடது கேலா ஏயா ஏயாகே அந்திம பேட்டலேக்கட லேஸ்ட் வென்னே ஏயாட பார்லிமேன்ட்டுயே හරි බලයක් නැති තත්ත්වයට රටේ අර්බුදය උග්‍ර වේගන එනවා. කෝට්ටු ඇතුළත් අර්බුද, ආණ්ඩු ඇතුළත් අර්බුද, තනි අලිය වගේ වැඩ කරන්න පුළුවන් කියලා රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නවා. නමුත් අද අපි ඓතිහාසික දවසක් හැටියට අපි සනිටුහන් කරගන්න ඕනි. විපක්ෂයේ සියලු බලවේග දේශපාලන මතභේද, න්‍යායාත්මක මතභේද පසුක දාලා අපි අද එක තැනකට ඇවිල්ලා තියෙනවා මේ ඊනියා තස්සපනත අහෝසි කිරීමේ අරගලට එකතු වෙන්න. ඉතින් එහෙමනම් අපි එක්සත් සමාජවාදී පක්ෂය හිට කියනවා අපි මෙතනින් නැතර වෙන්න නරකයි. අපි රනිල්ට තේරන භාෂාවෙන් කතා කරන්න ලෑස්ති වෙන්න ඕනේ. මොකද රනිල්ට තේරන භාෂාව මහපාරේ භාෂාව, අරගලේ භාෂාව, වීදියේ භාෂාව. අපි ලෑස්ති වෙන්න ඕනේ කම්කරු පන්තියේ වැඩ වර්ධනයක් මැදි කරගත්ත මේ රටේ සියලු ජනතා ක්‍රියාකාරීත්වයන් නතර කරන එක් දින මා හර්තාලයකින් මේ ඊනියා තස්සපනත ඉල්ලාස් කිරීමට බලකිරීමේ ව්‍යාපාරය ඊළඟ පියවරකට අපි ගනිමු කියමින් මගේ වචන සුවපත් අවසන් කරනවා. මම පුබුදු ජයගොඩ පෙරටුගාමි සමාජවාදී පක්ෂය. අද අපි විවිධ දේශපාලන පක්ෂ වෘත්තීය සමිති මහජන සංවිධාන සිවිල් ක්‍රියාකාරීන් සමාජීය සංවිධාන මේ ඔක්කොමල එකට එකතු වුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කරපු කැඳවුමකට අනුව අලුතෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙන ට්‍රස්ත විරෝධී පනත් කෙටුම් පත පරාජයට පත්කිරීම සඳහා පළවෙනි පියවර තියන්න. මේ ට්‍රස්ත විරෝධී පනත් කෙටුම් පත මෙතෙක් රටේ නීතියේ තිබුණු මූලික පදනම් ගණනාවක් වෙනස් කරලා තියෙනවා. පළවෙනි එක තමයි මෙතෙක් ත්‍රස්තවාදී කටයුතු කියලා සැලකුවේ සංවිධානාත්මකව කරන සන්නද්ධ හෝ යම් ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියානම් ඒ වෙනුවට පත්තරේට ලිපියක් ලියන එක Facebook එකේ කමෙන්ට් එකක් ලියන එක පවා ත්‍රස්තවාදී ක්‍රියා විදියට හඳුන්වන්න පුළුවන් විදිහේ පුළුල් නිර්වචනයක් මේක හදලා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ රටේ සමස්ත ජනතාවම ත්‍රස්තවාදීන් බවට පත්වීමේ විභවය සහිතයි කියලා රජයේ පළමු වතාවට නිල වශයෙන් පිළි අරන් තියෙනවා. එතකොට අපි මේකට මූණ දෙන්න ඕනේ. ඒ මූණ දෙද්දී තමයි අද මේ විදුලිය විසන්ධි කිරීම ඇතුළු බාධා වල වලට මූණ දෙන්න සිද්ධ වුණේ. මේක තමයි රනිල්ගේ උපාය මාර්ගය. රනිල් හැමතිස්සෙම කරන්නේ විසන්ධි කිරීම. මේ සමාජයේ තියෙන විවිධ බලවේග මේවා ભેද බින්න කරලා කඩලා මේවා හුදකලා කරලා ඒ හුදකලා කිරිල්ල ඇතුලේ තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන එක. ඒ නිසා තමයි මුළු රටේම ජනතාව පක්ෂපාත ભેද නැතුව අරගලයකට එකතු වෙන වෙලාවක රනිල් කොහෙවත් නැති ඡන්දයක් කැඳෙව් එකපාරයි. ඡන්දෙ කැඳවනකොට දන්නවා මේවා දේශපාලන පක්ෂ විදියට බෙදෙනවා එකා එකා මරා ගන්නවා කියලා. ඒ අතර රනිල්ගේ වැඩපිළිල යන්න පුළුවන්. ඊට පස්සේ ඡන්දෙ තිබෙත් නැහැ. මැතිවරණ තිබෙත් නැහැ. දැන් නැවත වතාවක් උත්සාහ ගනිමින් ඉන්නවා රටේ බලවේග විශේෂයෙන් සටන් කරන බලවේග ශිෂ්‍ය ව්‍යාපාරයේ කම්කරු ව්‍යාපාරයේ වෘත්තීය සමිතිවල සටන් පාටත් එක්ක රටේ පොදු ජනතාව අතර බෙදීම හදන්න. ඉතින් ඒ නිසා මේකට ඉඩ දෙන්නේ නැතුව මේ ඔක්කොම එකට එකතු කරන්න. අපි මුලින් ඉඳලාම හිටපු අදහස තමයි පුළුල් එක්සත් ක්‍රියාමාර්ගක අපි ඔක්කොම එකතු වෙලා ඇරෙන්න මේ ක්‍රියාමාර්ග පරාජයට පත් කරන්න මේ ජනතා විරෝධී ක්‍රියාමාර්ග පරාජයට පත් කරන්න විදියක් නැහැ. ඉතින් ඒක දැන් අපි සතුටු වෙනවා මේ හැමෝම එක වේදිකාවකට එකතු වෙලා ඉන්න එක ගැන. ඒතර අපි මුලින් ඉඳලා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය වගේ උත්සාහ කරා එවැනි ක්‍රියාවලියකට දේශපාලන නායකත්වය දෙන්න වෘත්තීය සමිති උත්සාහ කරා එවැනි දේශපාලන නායකත්වයක් දෙන්න. නමුත් විවිධ හේතු මත සමහර අයට ඒ පිළිබඳ මේ එන මර්ධනය සම්බන්ධ කලින් පුරෝකථනය කරගන්න බැරි දුර දකින්න බැරි ප්‍රශ්නෙත් එක්ක මේක අවුල් වුණා. නමුත් දැන් අපි ඔක්කොමලා එකට එකතු වෙන්න පුළුවන් විදිහේ තත්ත්වයක් හැදිලා තියෙනවා. අපි ශිෂ්‍ය ව්‍යාපාරයට කම්කරු ව්‍යාපාරයට ගොවි ව්‍යාපාරයට වැඩ කරන ජනතාවගේ ව්‍යාපාරවලින් ඉල්ලනවා ඒ සඳහා වන දේශපාලන නායකත්වය හදන්න. අපි ඔක්කොමලා එකට එකතු වෙලා රනිල්ගේ මේ උත්සාහය පරාජයට පත් කරමු. රනිල් විදුලිය විසන්ධි කිරීම විතරක් නෙවෙයි මේ බලවේග අතර තියෙන සම්බන්ධය විසන්ධි කරන්න යද්දී ඒක කරන්න ඉඩ නොදී අපි ඔක්කොම එකට එකතු වෙමු. විදුලිය විතරක් නෙවෙයි වෙන කිසිම දෙයක් විසන්ධි කරන්න නොදී අපි එකට එකතු වෙන පුළුල් එක්සත් ක්‍රියාමාර්ගයක් කරා ජයග්‍රහණය කරමු. මේ පනත අවම වශයෙන් පාර්ලිමේන්තුවට ගේන්නවා තිර නොදී පරද්දමු කියලා ඉල්ලා හිටිනවා. මේ ඒකාබද්ධ ප්‍රකාශය අත්සන් කරන්න මැදිහත් වුණේ අන්තර්විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ කැඳවීමකට අනුව
අපි ජාතික ජනබලවේගය ලෙස විශ්වාස කරනවා. මේ ප්‍රතිසක්ෂ පනත වහා අපි මැදිහත් වෙලා සියලු දෙනා මැදිහත් වෙලා මේ පරාජය කළ යුතුයි කියලා. ඒ නිසා තමයි අපි විවිධ දේශපාලන පක්ෂ සහභාගී වුණු, විවිධ වෘත්තීය සමಿತಿ සමාජ ක්‍රියාකාරීන් සම්බන්ධ වුණු මේ ක්‍රියාදාමයට ජාතික ජනබලවේගයේ මැදිහත් වීම අපි ඇතුළත් කළේ. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා ශ්‍රී ලංකාවට මේ ත්‍රස්තවාදය පිළිබඳවත්, ත්‍රස්තවාදයේ වැළැක්වීම පිළිබඳවත් ඉතාමත්ම කළු ඉතිහාසයක් තියෙන්නේ. 1978 ජේ.ආර්. ජයවර්ධන බලයට පත් වෙලා එයා විධායක ජනාධිපති වෙලා 79 මේ ත්‍රස්ත විරෝධී ත්‍රස්තවාදයේ පැලැක්වීමේ පනත ගෙනල්ලා එයා උත්සාහ කරේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩුවට විරුද්ධ වෙන සියලුම දෙනා දඩයම් කරන්න. ඒක ජේ.ආර්. ජයවර්ධන කරා. ඒ ජයවර්ධන කරපු දේම අද ජේ.ආර්. ජයවර්ධනගේ බෑනත් රනිල් වික්‍රමසිංහත් කිසිම හිරිකිතයක් නැතුව කරමින් ඉන්නවා. ඒ නිසා තමයි මේ ප්‍රතිසස්ස පනත ගෙනල්ලා අර ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතරත් වඩා භයානක දේවල් මේ ප්‍රතිසස්ස පනතට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මේ ආණ්ඩුව සැරසෙන්නේ රාජ්‍ය ත්‍රස්තවාදය නීතිගත කරන්න, අන්න ඒක වළක්වන්න, ඒක පරාජය කරන්න අපි ජාතික ජනබලවේගය මේ රටේ සියලු දෙනා එකතු කරගෙන, මේ රටේ ජනතාව එකතු කරගෙන අපිට ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා සියලුම දෙනාවට අපි එකමුතු වෙලා මේ ත්‍රස්ත විරෝධී පනත පරාජය කරන්න අපි පෙළගැසෙමු කියන ආරාධනාව කරමින් ස්තුතිවන්ත වෙනවා. අද මේ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් කිරීමට අපි කැඳවීම පිළිබඳව. ප්‍රතිත්‍රස්ත පනත කියන්නේ වෘත්තීය සමಿತಿ වලට වෘත්තීය සමಿತಿ මර්ධනය කරන්න ආපු එකක්ද කියලා සමහරු අහනවා. අපි විශ්වාස කරනවා ඒකත් එක්තරා විදිහක උකුලක්. විශේෂයෙන්ම ප්‍රතිත්‍රස්ත පනත වෘත්තීය සමಿತಿ වලට විරුද්ධ එකක් කියලා පෙන්වන්න, වෘත්තීය සමಿತಿ වලට විරුද්ධ යම් කොටසක් ඉන්නවා නම් ඒ අය උසිගන්නන්න ආදරනවා. ඒ වගේම මේක ව්‍යාපාරිකයන්ට විරුද්ධ එකක් කියලා අඟවන්න, ව්‍යාපාරිකයන්ට විරුද්ධ කණ්ඩායම් උසිගන්නන්න හදනවා. ඒ නිසා ඉතා පැහැදිලි ප්‍රතිත්‍රස්ත පනත කියන්නේ මේ රටේ ජනතාවට ආණ්ඩුවේ ත්‍රස්තවාදයේ මුදා හරින පනතක්. ආණ්ඩුවේ ත්‍රස්තවාදය අනාගතයේදී ජනතාවට මුදා හරින්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කල්පනා කරන්නේ ඇයි කියන එක තමයි අපිට ඉතා වැදගත් වෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රට ෂෝක් එකට පාලනය කරනවා නම්, රට ගොඩ ගියා කියලා හිතාගෙන ඉන්න සමහර අයගේ අදහස ඇත්ත නම් ඇයි මේ රටේ මිනිස්සුන්ව නොසලකා හරින්නේ, මිනිස්සුන්ව මර්ධනය කරන්න හදන්නේ? ඒක තමයි ඉතාම වැදගත්. මේ රටේ මේ විසඳිලා තියෙනවාය කියලා හිතන ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද? ඒක ඉතා වැදගත්. රටක් හොම්බෙන් ඇනගෙන බිම වැටුණාට පස්සේ ඒ රට පාලනය කරන්නේ ඒ රටේ පුටුවේ ඉඳගෙන ඉන්න ජනාධිපතිවරු නෙවෙයි. මේ රට අද පාලනය කරන්නේ ගෝලීය ආර්ථිකයේ වමනාවන්ට අනුව. මේ සිද්ධ වෙන සියලු වෙනස්කම් සිද්ධ වෙන්නේ ගෝලීය ආර්ථිකයේ වමනාවන්ට අනුව. 70%ක් මේ වෙනස්කම් මේ රටේ ජනාධිපතිවරයා වරුන් කරන්නේ නැති, මේ රටේ පාලකයන් කරන්නේ නැති තැනට අපේ රට පත් වෙලා කියලා අපි තාම දන්නේ නැහැ. හැබැයි අපිට 30%ක් තවම තියෙනවා නිර්මාණශීලී පාලකයෙක්ගෙන් රට පරිවර්තනය කරන්න පුළුවන්, දේශපාලනය පරිවර්තනය කරන්න පුළුවන් තත්ත්වයක්. ඒක අඳුරාගත්ත නායකයෙක් ඉන්නවා නම් ඒ නායකයා අනිවාර්යයෙන්ම මේ රටේ මිනිස්සුත් එක්ක බද්ධ වෙච්ච නායකයෙක් වෙන්න ඕනේ, මිනිස්සුන්ව විශ්වාස කරන නායකයෙක් වෙන්න ඕනේ, මිනිස්සුන්ගේ ඡන්දයෙන් දිනන නායකයෙක් වෙන්නට ඕනේ, මිනිස්සුන්ව සමාදානයට පත් කරන්න දිනා ගන්න පුළුවන් නායකයෙක් වෙන්න ඕනේ. ප්‍රතිත්‍රස්ත පනත කියන්නේ මේ රටේ දැන් ඉන්න නායකයට හෝ ආණ්ඩුවට එහෙම මිනිස්සු කෙරෙහි විශ්වාසයක් නැහැ කියන එක ඉතා පැහැදිලිව තහවුරු කරපු පනතක්. ඉතා පැහැදිලිව මිනිසුන්ව මර්ධනය කළ තමන්ගේ බලය රැක ගන්න ඕනේ කියලා හිතන නායකයෙක් මේ රටේ ඉන්නවාය කියන පනතක්. අද දවසේ විදුලිය විසන්ධි කරලා මේ වගේ කොළඹ හතේ ප්‍රදේශයක විදුලිය විසන්ධි කරලා බලාපොරොත්තු වෙන්නේ මිනිසුන්ට කතා කරන්න තියෙන හැකියාව, මිනිසුන්ට එකතු වෙන්න තියෙන හැකියාව නවත්තලා තමන්ගේ එජෙන්ඩා එක දිනන්න පුළුවන් කියලා හිතා ගන්න නායකයෝ ඉන්න රටක්. ඒ නිසා ඉතා පැහැදිලි නිර්මාණශීලීව මේ රටේ මිනිසුත් එක්ක රට පරිවර්තනය කරන්න වර්තමාන ජනාධිපතිවරයාගේ සංකල්පනාවලට බැහැ. ඒක වෙනස් කරන්න ඕනේ. ප්‍රතිත්‍රස්ත පනතත් එක්කම ඒ අභිමානයේ ඒ උවමනාව පරාජය කරන්න අපි සියලු දෙනා පෙළ ගැහෙන්නට ඕනේ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. ලක්තිරණ පුවතකට එහා ගිය රට කෙනෙක් කුමාක්